ஐவோவன் சுபோத சனக் காலின பிரோர்த்தி வார்த்தாகரண்டே அங்க எக்க செம்மடகாலின் சத்திய ஹரியட்டுமக்கியன சியத்த உதயசன புவாத்திகாஷ்யாயிமே மமலக்ஷிகா பிரணாந்து பிரதமேன் சிரஸ்தல டொனல் லூ ஜனபதி விபக்ஷனாயக சா ஜாதிக ஜனபலவேகே நியோஜித்தியான் ஹமுவே ஜனாதிபதி வரணே மே வசரே பலாத் பாலனே லபன வசரே பலாத் சபா சாந்து பேவத்தேனோ அவசியம் பேவத்தே மே வரசே துருது ஜனாதிபதி வரணே பேவத்தே கேலிய ஹொர பேஹெத் கெனெல்ல நே கியப்பு கதாநாயக ஹொந்தா கியல சந்தே தீப்பு ரணில் கே அயவேய தினவப்பு மஹிந்த தன்னே நெதி ஆண்டுவ கென அத டெலிவேக்கியன் பிரதமேன் தேசிய புவாத் கிருஷி அபநயன ஆர்த்திகாக் அத்திகிரீமட்டு அவசிய நீதி கெட்டும்பத் கேபினட் மண்டலைய அனுமதி கரதி பவ ஜனாதிபதி ரணில் விக்ரமசிங்க பவசனவா ஒகுமே பவ பிரகாஷகலே அதுருகிரியே பெவதி உற்சவேகட எக் வெமினோய் அத்துருகிரிய ஜாதிக வெவிலி கலமனாக்கரன் ஆயத்தினே நவாத்தியன ஹா பரிப்பாலன குடனகில் விருத்து கிரீம சிது கருணா ஏ ஜனாதிபதி ரணில் விக்ரமசிங்ககே பிரதானத்வேனோய் අපිට තියෙන විශාලම අභියෝගය තමයි ආර්ථිකයේ දියුණුව. ගත්තේ නැහැ කොහොමවත් ගෙවන්න තියෙන මං කල් අරගෙන තියෙන්නේ ගෙවන්න. කොටසක් අඩු කරලා තියෙනවා. ඒක ගෙවන්න තියෙන. ඒකෙන් ඈත් වෙන්න බෑ. ණය අරගෙන ජීවත් වෙන්න බෑ. අපි තීන්දුව කරේ මේ රට අපනයන ආර්ථිකයක් බවට පත් වෙන්න. අපනයන ආර්ථිකයක් ඇටියට ක්‍රියාත්මක කරන්න උවමනා නීති කෙටුම්පත් ඊයේ කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරා. දැන් එතන තියෙන්නේ අපේ අපනයන ආර්ථිකයකට යන්න. මේක කියන්න ලේසි කරන එක තමයි අමාරු. පිට ඕන ඇත්ත වශයෙන්ම වතුහා වැවිලි කර්මාන්ත නෙමෙයි ඒත් කෘෂි ව්‍යාපාර. අපේ මේ වතු කෘෂි ව්‍යාපාර බවට පත් කරමු. ඒවා ඉදිරියට ගෙනියමු. අපේ ගම්මානවල දුප්පත්කම නැති කරන්න නම් කෘෂිකාර්මයේ මාර්ගයෙන් තමයි අපිට දුප්පත්කම නැති කරන්න තියෙනවා. ලංකාවේ ජනගහනය 2048 වෙනකොට 110කින් විතර අඩු වෙනවා. ඒත් අපි වටේ තියෙන ජනගහනය අඩු ගානේ තව බිලියනකින් වැඩි වෙයි. අප්‍රිකාවේ ඉන්දුනීසියාව වෙනකම් බල. එයාට කෑම දෙන්න ආහාර සපයන්න තියෙනවා. ඒතන ශක්තිමත් මධ්‍යම පන්තියක් තියෙනවා. මෙන්න අපේ තියෙන වෙළඳ පොළ. දෙන්න අපි සූදානම් වෙලා යන්න ඕනේ. අපි යුරෝපයට අද තේවු කියනවා හොඳයි. ඒත් යුරෝපේ ජනගහනයත් අඩු වෙනවා. පැරණි ක්‍රමයටම පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීමට සාකච්ඡා ආරම්භ කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඔහු මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී. ආර්ථිකයේ ප්‍රමාණාත්මක ව්‍යුහාත්මක හා ගුණාත්මක වෙනස්කම් ඇති කරන්නට අවශ්‍ය පරිවර්තනයේ සිදු කිරීම සඳහා විශේෂ නීතියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කැබිනට් පත්‍රිකාවක් ජනාධිපතිතුමා විසින් ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් ජනාධිපතිවරණේ ප්‍රථමයෙන් පවත්වන්න යන කියලා සූදානමක් තියෙනවා කියලා ජනාධිපතිවරයා සහ රජයෙන් නිතරම ප්‍රකාශ කරනවා. ඒ අතරේ ඊයේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වුණා පළාත් සභා ඡන්දේ මුලින්ම තියන්න. එතකොට මේ ඔක්කොටම කලින් යන්නේ පළාත් සභා ඡන්දේද? එහෙම සාකච්ඡාවක් වුණේ නැහැ. ඊයේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වුණේ ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමාට දැනුම් දුන්නා. මේ පළාත් පාලන ඡන්ද විමසීමේ නාම යෝජනා භාරාරම් ඒ නාම යෝජනා බාරගත්ත අය සමහර රජයේ සේවකයෝ එහෙම ඉන්න නිසා ඔවුන්ට විවිධ දුෂ්කරතා පිළිබඳ විටින් විට පාර්ලිමේන්තුවේ තුලත් තින් පිටත් කරුණු ඉදිරිපත් වෙන නිසා නීතිපතිතුමාගේ අසලා දැනගෙන හා අනිත් පක්ෂ සමග සාකච්ඡා කරලා බලන්න කියලා නාම යෝජනා බාරගෙන තියෙන පළාත් පාලන ඡන්දය නාම යෝජනා අවසන් කරන්න කියන්නේ ඒක අවලංගු කරන්න පැවති ක්‍රමවේදයට පළාත් සභා ඡන්දය ලබන වර්ෂය තුලදී පවත්වන්නට නීතිපතිතුමත් මැතිවරණ කොමසාරිස්තුමත් පක්ෂ නායකයන් සමග සාකච්ඡාවක් ආරම්භ කරන්න කියලා අග්‍රාමාත්‍යතුමාට දැනුම් දීමක් කළා. ඒ අනිවාර්යයෙන්ම පළාත් සභා ඡන්දය පැවැත්වෙනවා. අවශ්‍යම පැවැත්වෙයි. මේ වර්ෂය තුලදී ජනාධිපතිවරණය පැවැත්වෙයි. VFS පිළිබඳ ආන්දෝලනත් ලක්ෂ්‍ය තියෙන ඒ ගනුදෙනුවේ කිසිම ටෙන්ඩර් කැඳවීමකින් තොරව තමයි කටයුතු කරලා තියෙන්නේ. අදානි සමාගම සමග ගිය සතියේ මතන එළඹුණු ඒ කිවිසුමේ කිසිම ටෙන්ඩර් කැඳවීමකින් තොරව තමයි මේ දේවල් වෙලා තියෙන්නේ. මම දන්නේ නැහැ ඒක පිළිබඳව මට අහලා බලන්න පුළුවන් එහෙම විවෘත ටෙන්ඩර් නොකඳවීමෙන් වුණාද කියලා ඒ කියන සිද්ධි දෙකට අදාළව අහන්න පුළුවන්. දූෂණය වංචාව ඩාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැ Television Televakia
අද ලියන්නේ 504 වැනි ටෙලිවැකිය. අද ටෙලිවැකිය ආරම්භ කරන්නට හිතුවේ මව්බිම පත්තරේ MD වීරරත්නගේ කාටුණයකින්. මේ කාටුණයට පදනම් වෙලා තියෙන්නේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ නිකුත් කළ නිවේදනයක්. හොඳේ මහින්ද රාජපක්ෂ ඉතා තද දැඩි තීන්දුවක් අරගෙන කියලත් මාධ්‍ය වාර්තා කළා පහුගිය දවස් ටිකේම නේද? මතකද? මොකද්ද මේ මහින්ද රාජපක්ෂගේ නිවේදනය? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලෙටර්හෙඩ් එක යටතේ තමයි නිවේදනය නිකුත් කරලා තියෙන්නේ. ශීර්ෂ පාඨය තමයි රජයේ සතු වත්කම් සහ ව්‍යාපාර විකිණීම කියන එක. රජයේ සතු වත්කම් සහ ව්‍යාපාර විකිණීම කියන එක. රජයට අයත් ඇතැම් වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගනිමින් සිටින පියවර නිසා වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හා පොදු මහජනතාව අතර නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබෙනවලු. කවුද මෙහෙම නිවේදනයකින් කියන්නේ? මහින්ද රාජපක්ෂ. 2005 සිට 2015 දක්වා මා රට පාලනය කළ වසර 9 තුළ කවුද මා රට පාලනය කරන්නේ? මහින්ද රාජපක්ෂ. මහින්ද රාජපක්ෂ රට පාලනය කළ වසර 9 තුළ කිසිවක් විකුණා දැමුවේ නැහැලු. ඒ වෙනුවට කලින් රජයේ, මේ කලින් රජයේ කියන්නේ කාටද? රනිල්ගේ අගමැතිත්වෙන් චන්ද්‍රිකා ජනාධිපති වෙලා නේද ආන් ඒ ආණ්ඩුවට. හොඳේ කලින් රජයේ විකුණා දැමු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලංකා හොස්පිටල්ස් වැනි ආයතන රජයට ආපහු පවර ගත්තලු. ඒ කියන්නේ එයාලා විකුණලා තියෙනවා, මෙයාලා පවරගෙන තියෙනවා නේද? ඊට පස්සේ මෙයාලා විකුණනවා, එයාලා ඇවිල්ලා එක්ක විකුණනවා, නැත්තම් ආයේ පවර ගන්නවා නේද? නිකන් සංගීත පුටු තරඟයක් වගේ. ඈ සංගීත පුටු තරඟයක් වගේ. මේ 76 වසරම රනිල්ලා, මහින්දලා, චන්ද්‍රිකාලා නේද ඒ දෙපිළවල් බෙදිලා ආණ්ඩු කරනවා. ඔක තමයි හැම කාලෙටම වුනේ. හරිය. දැන් මහින්ද රාජපක්ෂ සිය නිවේදනයෙන් කියන්නේ නිකන් අලුත් ආණ්ඩුවක් පත්වෙනතුරු, ඒ කියන්නේ මේ ආණ්ඩුව නිකන් අපේ නෙමෙයි වගේ අලුත් ආණ්ඩුවක් පත්වෙනතුරු රජයේ සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දමන්නට ගෙන ඇති සියලු පියවර අත්හිටවන්ටලු. ඕකට නිවේදනයක් දාන්න දෙයක් නැහැ නේද? රනිල් වික්‍රමසිංහට කිව්වා නම් අඬගහලා වහාම මේ ටික නතර කරන්න, නැත්නම් අපි ආව අයින් කරනවා කියලා වැඩේ ඉවරයිනේ නේද? දැන් ලොකුම ප්‍රශ්නය මේ තියෙන්නේ කාගේ ආණ්ඩුවක්ද කියන එකනේ. නිකන් බැලූ බැල්මට මේ නිවේදනය කියවන කෙනෙකුට හිතෙන්නේ මේ තියෙන්නේ අඟහරු ලෝකයට අයත් ආණ්ඩුවක් වගේ කියලා නේද? මේ තියෙන්නේ ගෝඨාභයගේ ඉදිරි කාලයට පත් කරගත් ජනපති රනිල්ගෙන් සමන්විත ගෝඨාභයගේම පාර්ලිමේන්තුව. හොඳේ ගෝඨාභයගේම පාර්ලිමේන්තුව. වෙනසකට තියෙන්නේ මහින්දට අගමැතිකම නැති වෙලා ඒක දිනේෂ් ගුණවර්ධනට ගිය එක. මේ පාර්ලිමේන්තුව පත්තුණු සංයුතිය මතක් කරගත්තාම මේ ආණ්ඩුව කාගේද කියලා තීරුම් ගන්නට පුළුවන්. හොඳේ දැන් පොඩි අවුලක් නැතිවම නෙමෙයි තියෙනවා. මොකද මේ සමහරු ස්වාධීන වෙලා, තව සමහරු සජිබේ පැත්තට ගිහිල්ලා, තව සමහරු මේ රනිල් වික්‍රමසිංහගේම තුරුලට ගිහිල්ලා. හොඳේ එතකොට මහින්දලට වඩා රනිල් හොඳා කියාගෙන මේ එතනට ගිහිල්ලා. ඉතින් ඒ නිසා මේ සමහර වෙලාවට මහින්ද රාජපක්ෂටත් හිතා ගන්න බැරි කමක් තියෙනවා වෙන්නත් පුළුවන්. මේ ඉන්න අය කාගේද, කොහේ යයිද, මොනව වෙයිද කියලා නේද? කොහම වුණත් ඔහම තමයි. මේ වයසට යනකොට සමහර දෙමව්පියෝ නේද තරුණ කාලේ කොයිතරම් හොඳට දරුවෝ බලාගත්තත් අන්තිමට සමහර දරුවෝ ඉන්නවා ඉතින් මහලු මඩම් වලට ගාල් කරනවා සමහර දුවල පුතාලා. ඕක තමයි ලෝකේ හැටි. දැන් නිකමට වගේ මේ පාර්ලිමේන්තුවේ සංයුතිය බලමු නේද? ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට 145යි. සමග ජන බලවේගයට 54යි. ඉලංකේ තමිල් අරසු කච්චි පක්ෂයට 10යි. ජාතික ජන බලවේගයට 3යි. එක්සත් ජාතික පක්ෂයට 1යි. ඔය විදිහට තව තව පක්ෂවලට 1-2 බැගින් ගිහිල්ලා තමයි මේ ආණ්ඩුව හැදිලා තියෙන්නේ. දැන් මේ ආණ්ඩුව අනිවාර්යයෙන්ම රාජපක්ෂ රනිල් ආණ්ඩුවක්. හරියේ. ඒකට හොඳම උදාහරණය ඔය පහුගිය කාලේ ඉතා ජනප්‍රිය විශ්වාස බංග දෙකක් අරන් බලන්න. එකක් කෙහෙලියගේ බංගය. මනුස්සයා කිසිම බාල බෙහෙතක් ගෙනාවේ නෑ කියලා ඡන්ද 113ක් පක්ෂව දුන්නා නේද? ඊළඟට කතානායකට එරෙහි ඡන්දය. ඒකෙදිත් කතානායකට පක්ෂව ඡන්ද 117ක් දුන්නා. හොඳම කතානායක අපේ මහින්ද්‍යාපා කියලා නේද? මහින්ද්‍යාපා බේවර්ධන කියලා. දැන් රනිල්ගේ යෝජනා ආරම්භ බලන්න. විශේෂයෙන් අයවැය රනිල්ගේ අයවැය වැඩි ඡන්දයෙන් සම්මත කළේ මේ මහින්ද ප්‍රමුඛ සෙට් එකනේ. ඔය අයවැය කතාවලදී රනිල් වික්‍රමසිංහ කිව්වා ණය ගන්නට වෙන එකයි විකුණලා දාන්නට වෙන එකයි ගැන නේද? පැහැදිලිව කිව්වා. ඉතින් දැන් ඒකට අත උස්සලා ඒක අනුමත කරලා අයවැය දිනවල රනිල්ට පක්ෂපාතිත්වය පළ කරලා අද නිකම් මේ හතර බීරි නිවේදන නිකුත් කරනවා නේද? රනිල් වික්‍රමසිංහ විකොනොමික් සහ
ඉගොනොමික්ස් කියලා එයයිව ඔයාලා පත් කරගත්ත දවසෙම තමයි අපි ටෙලිවැකියෙන් එක කිව්වේ. හොඳේ දැන් මේ ඡන්දේ ළඟයිනේ නේද? ආ මහින්ද රාජපක්ෂට හැමදාම එක්කෝ ජාත්‍යාලේ ජාතියට ඇති ආදරේ විකුණන දේවල් එපා කියලා ඔය විදිහ එක එක ජාතිය ආදර කතා මතක් වෙනවා. හරිද? මේ නිවේදනයට අනුව හරියට ආණ්ඩු කරන්නේ අපි එයයි සහ රනිල් විපක්ෂයේ වගේ තමයි පේන්න තියෙන්නේ. අර නුවර කලාවියේ එක ගෙයි කෑම වගේ. හරිද? අනුවර කලාවියේ එක ගෙයි කෑම වගේ. අයියටයි මල්ලිටයි එකම බිරිඳ. හරිද? එහෙනම් ඉතින් දරුවගේ අයිතිය මගේ නෙමෙයි වගේ කතා කියන්න එපා. හොඳේ. මොකද අපිට ඔය දෙන්නම එකයි. දරුවගේ අයිතිය දෙන්නම බාරගන්න කියලා අද ටෙලිවැකියේ මහින්ද රාජපක්ෂට සහ රනිල් වික්‍රමසිංහට යෝජනා කරනවා. හොඳේ. උදැසන පුවත් විකාශය අවසන්. යළිතවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින් ඔබට සුබ දවසක්.